ගිහිගේ වාසය කිරීමේදී බුදුදහම ගලපා ගනිමින් වාසය කරන්නේ කෙසේද දැන් ඉතින් මේකෙම උත්තරේ තියෙනවා අමුදුද්දියා කවිත කොහෙද හොයන්න තියෙන්නේ ගිහිගේ හිටියත් පැවිදිලා හිටියත් ඇසුරු කරන්න තියෙන්නේ අනිච්චයක් මිසක් වෙන මොකද්ද ගිහි වතේ ඉන්නවා එකනෙක් උපාසක උපාසිකාව පැවිදිවතේ ඉන්න භික්ෂු භික්ෂුණී අදිනේකට සිවුර කිව්වා අනිකාගේකට ඒකට නමක් කියනවා සාය කියයි හැට්ටේ කියයි ගවුම කියයි රෙද්ද කියයි හාමුදුරුවන්ට ආදරණේ කියයි පුරෝණේ කියයි ඉතින් ඔක්කොම ඒ කිව්වත් මොනවෙන් කිව්වත් ඒ ඇඳෙම ගත්ත ඒ අඳගත් එකනේ ඉතින් අනිච්ච රූපස්කන්ධින් ඒකයි ති इकालबुन आहार आदि मनवा गत्ता अरे सतर महाभूत यागी हलगाते वरने वाई थी हाम दुरु गत्ता तानिके ने गत्ता गत्ते एक नहीं इन कायसा हा काय संबंध सीलु वास्तु तीर होना हाम दुरु परिहार ने करने वाहरी गीवाते इन्ने के ना परिहार ने करने वाहरी रूपास कांदे इतने आई थी वे नमका जामुतुवास कांदे अतिरंत मानू ना किया මානවිත හාමුදුරු යම් කිසි ද්‍රව්‍ය වස්තුවක් පරිහරණය කරනවා නම් කලබුණ ආහාරයක් හෝ අඳින බලඳින දෙයක් අඳින දෙයක් පරිහරණය කරනවා නම් ඒක රූපස්කන්ධයමයි උපාසක උපාසිකාව යම් කිසි ඇඳුමක් අඳිනවා නම් කලබුණ ආහාරයක් ගන්නවා නම් පරිහරණය කරන යමක් ඇත්නම් දාගින්න සරේපුවක් හරි ඇත්නම් රූපස්කන්ධය සම්බන්ධය මිසක් වෙන මොකුත් නැහැ එතනත් ये रूपास्कांदे असुरु करने को जम सैपव हो दुख हो मध्यातारी वेदना है नवाना अरे वेदना इसका दे जाई थी हमारे का उरुगत था हाँ उधर ने पहाड़ ना पहाड़ ने वेदना इसका अंद उपासक उपासक का ने पहाड़ ना पहाड़ ना दिन वेदना इसका अंद मिसुन वांसी नमक यम रूपिया कि हम शब्दिया कि हम गांधिया कि हम रथिया कि हम पोट्टाबिया खादुना गत्ता ना एक संज्ञा स्कंद उपासक उपासिका यम रूपया शब्दया गंध्या रथया स्पर्शया धर्मया खंदुला गत्तना ये संज्ञा स्कंद विष्णु नहांति नमको प्रियाय वना पाय गिला हितागिन ओवा हितें कायें वचनें रसकरण क्रियावलिया कलाना एक सांकार स्कंद उपासक उपासिका हो प्रिय मनापिंग हिते कायंग वचनी यम किसी क्रिया वा कला नंगे वा हुदाई कीरा एवा गुण नगागंड एत सांकार इसकांद ओवा पिलिबंद यम किसी रोके देनुआ पाल उनाना रूप वेदना संज्ञा सांकार वटाहा गंड यम आकार दनीम से भाव या पाल उनाना वेट उनाना एवा विज्ञान इसकांद හාමුදුරුවෝ පරිහරණය තේත් විඥාන ස්කන්ධ එන හාමුදුරුවෝ පරිහරණය කරලා තියෙන්නේ උපාසක උපාසිකාව පරිහරණය කරලා තියෙන්නේ පංචස්කන්ධ කියන දුක්ගොඩවල් අනිච්ච දුක්ගොඩවල් නිසා වෙන මොනවද එන මහණිලා අනිච්ච නිදහස් වෙන හැකිද ඒත් බෑ ලෝකේ ඉන්න තාක්කල් කාටවත් අනිච්ච කියන ගුණගොඩේ නිදහස් වෙන්න බෑ ක්‍රමයක් තියෙනවා ඔය අනිච්ච කියන ගුණගොඩ ගිහි වේවා පැවිදි වේවා චන්තරාගයෙන් අල්ලන්නේ වටිනාකමක් නැහැ කියලා දහම් දෙයක් අනං ප්‍රඥාව පහළ වෙනවා ඒ දහම් ඥානිය පහළ වුණා නම් ධර්මඥානිය පහළ වුණා නම් චන්තරාගයෙන් අල්ලන්නේ වටිනා එකක් නැහැ කියලා වැටහෙනවා මේ හාමුදුරන්ට වැටුණත් ඕකමයි ගිහිවතේ නැන්නම් අර කියන උපාසක උපාසිකාවන්ට වැටුණා තාලයක් නැහැ කියලා දෙකම එකයි දෙකම ඥාන එක ඥානයක් ඒ ඥාන නිසා යම් කිසි චන්දරාගිය කතරින් වෙලී මිදීකින් නිවන් දැකන නිවනනා සැනසුනනා චන්දරාගිය නිදහස් වීම නිවන සෝපාදිසේස නිර්වාණයයි ගිහි වේවා පැවිදි වේවා පත්තුල් නිර්වාණය ගිහි නිවන් පැවිදි නිවන් දෙකක් නැහැ එකම නිවන ලැබූ ප්‍රතිපලයෙන් සසරින් නිදහස් වෙලා කෙලවර වුණා නම්
අවසානයේදී ওই ටික පූර්ණ කරගත්තා නම් ගිහිවත් ඒ ඉනෝපාසක උපාසිකාවත් පිරිනුවම් පෑව මිසක් ආයි කොහෙවත් යන්නේ නැහැ. පැවිදි උත්තමයන් උදෙන්ද ගිහිලා ඒ ඥානී කෙලවර කරා නම් ඒත් පිරිනුවම් පෑව මිසක් අමුතු එකක් හම්බුන්නේ නැහැ. දෙකම නිදහස් නිවනමයි. ඉතින් ඒ නිසා අනි අපි කොහොමද කරන්නේ අපි කොහොමද කරන්නේ කියලා වැරදි ආකල්ප ගන්න එපා. ප්‍රඥාවි යථාර්ථය තෝරා ගැනීම ගිහි වේවා පැවිදි වේවා කාටත් ඒ ධර්මයේ මෙනෙහි කළොත් ලැබෙනවා. යථාර්ථය තෝරාගත්තාම යමක් අසාරයි කියලා වැටුණා නම් ගිහි වේවා පැවිදි වේවා අමුතු එකක් නැහැ ඒකමයි වැටෙන්නේ. එක දෙයක් තියෙනවා පොඩි වෙනසක්. සසරේදී මොනවා හරි ටිකක් අර බැඳීම් අඩු කරලා හිටියනම් යම්කිසි පිරිසක් ඊට අනුකූලව කටයුතු කරලා හිටියනම් අන්නීම ඇයට අවස්ථාවක් ලැබෙනවා අර නිදහස් පැවිදි දිවියේ ගත කරන්න. ඒ ඉන්න කාලය තුළ අර ලෝකේ ඇසුරු කරන විවිධාකාර කම්කට වලින් පොඩි නිදහසක් තියෙනවා. හැබැයි ඒකත් අත්හැරගන්න දෙගොල්ලන්ටවත් පුළුවන්. ගිහිව ඉන්න කෙනාට පුළුවන් අනවශ්‍ය එකතු කිරීම අත්හැරලා වැඩක් නැතිව අත්හැරලා එක්තරා මට්ටමකට නිදහස් වෙන්න. නැත්නම් එකතු කරගෙන දුක් විඳ හැකි. භික්ෂුන් වහන්සේලාට පුළුවන් අනවශ්‍යව අත්හැරලා උරුමයම හම්බෙච්ච නිදහස ලබන්න. ඔන්නම් අර ගිහිවතේ ඉන්න අයගේ වාගේ කුණු ගොඩ හදාගෙන දීපුල මෙච්චර තියෙනවා ඉඩකලම් මෙච්චර තියෙනවා මට රස්සාවක් තියෙනවා ඉතින් මාත් මිනිහෙක් නේ මාත් මිනිසෙක් නේ ඉතින් ඔහොම ගිහිය කයිවරුව ගහ ඉන්නත් ඔන්නම් පුළුවන් ඒ කුණු ගොඩේ රිංගගෙන. ඔන්නම් ඒකත් කරගෙන දුක් විඳ හැකි. ඔන්නම් නිදහස වෙලා චන්දරාගේ මිදිලා එතන අතැල්ලා ඉන්න පුළුවන්. ඉතින් ඔකට ගිහි මට මහණේ නැවතිනවා නේ කියලා දුක් වෙන්න දෙයක්වත් නැහැ. මහණුණා හරි නැති වුණා හරි සසරේ ඉන්නකම් කුණින් බේරෙන්න බෑ. රාතන් වහන්සේටවත් මේ පංචස්කන්ධේ නැති කුණින් බේරෙන්න බෑ ඉන්නකම්. හැබැයි හදාගත්ත මුලාවක් තිබුණා චන්දරාගය. ඒ චන්දරාගය නිසා මානසික වෙහෙසක් විඳිනවා. ඒක ගිහි වේවා පැවිදි වේවා කාට හරි වැඩක් නැති දේවල් වල මොන හරියක්ද කියලා තේරුම් ගලන් අත්හැරී ගියා නම් ඒ නිදහස වුණා නම් ඒ නිදහස ගිහි වේවා පැවිදි වේවා දෙගොල්ලන්ගෙන් කාටවත් ගත්තේ නැහැ. ඉතින් ඒ නිසා ඔය පිළිවන්දව ප්‍රශ්න ඇති කරගන්න අවශ්‍ය නැහැ. තමන් තේරුම් අරගෙන නිවන් දකින්න උත්සාහ කරන්න. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.